සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා. ඉතින් මේ ඔබ දකින ලොකේෂන් එක අපිට එවන්නේ අම්පාර ප්‍රදේශයේ ඉන්න අපේ ප්‍රාදේශීය වර්තාකරුවෙක්. ඉතින් ඔහු කියන විදිහට මේක අම්පාරය අවට තියෙන ප්‍රදේශයකින් හම්බ වුණා කියලා තමයි කියන්නේ. ඉතින් අම්පාර කියලා ගත්තාම ගොඩක් කලාවට අපි වැඩි ඉතිහාසය පිළිබඳව කතා නොකරන ප්‍රදේශයක් හැටියට අපි ගන්නේ. නමුත් මේකෙදි පැහැදිලිව අපිට පේන්න තියෙන දෙයක් තමයි පැහැදිලි ලස්සන කෝවල් දෙකක් තියෙනවා. ඉතින් මොහුන් කියන විදිහට මෙතන එක්තරා කාලයකදී දැවැන්ත ජල මාර්ගයක් තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට මේක පේන්න නැහැ, මේක හිඳිලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. නමුත් කාලයකදී මෙතන ජලය තියෙන බවක් පේන්න තියෙනවා. නමුත් මේ කාලේ මේ වර්තමානයේදී ගත්තොත් එහෙම වැඩිපුර නියන් කාලයකට ඒ ප්‍රදේශය අහුවෙන නිසා මේ ජලය පොඩ්ඩක් තෙතමනේ අඩුයි කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙදි ලස්සන කතාහන්දරයක් තියෙනවා. ඉතින් එක්තරා රජ කෙනෙක් තමන්ගේ බිසවත් සමග මේ ප්‍රදේශයට පලා ඇවිල්ලා කියනවා. ඉතින් ඒ රජතුමාගේ නම කිව්වොත් එම සමහරකට මේ ගමේ නම ඒ රජතුමාගේ නමින් බිය වෙලා තියෙන නිසා ඒ රජතුමාගේ නම ප්‍රකාශ කරන්න එපා කියලා මොහු අපිට ප්‍රකාශ කරා. ඉතින් මෙතනදී ඒ රජතුමාගේ බිසව සමග තමන් පලා ඇවිල්ලා ඒ ගෙනාපු දේවල් මේ ලොකේෂන් එකේ තැම්පත් කරලා සාමාන්‍ය පුද්ගලයෙක් විදියට මේ ගමේ ජීවත් වුණා කියලා කියනවා. මොකද එක්තරා කාලයකදී අපි දන්නවා විවිධ ආක්‍රමණ ලංකාවේ මේ හෙළ භූමියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආක්‍රමණවලට මුහුණ දෙන්න තමන්ට අවශ්‍ය කරන ඒ බලය, ඒ අවිබලය වෙන්න පුළුවන්, තමන්ගේ තියෙන සේනාව සංවිධානය කරගන්න වෙන්න පුළුවන්, මෙවැනි විදිහට පසු බැහැපු අවස්ථා ඕන තරම් අපි අහලා තියෙනවා. ඉතින් ඒක නිසා සමහරක් විට මෙතනදී මේ ප්‍රදේශයේ ඒ රජතුමා අවසානයේදී තමන්ට තමන්ගේ ඉලක්කයට යන්න බැරි වෙලා ඒ ප්‍රදේශයේම රජතුමා මියැදුනා කියලා කියනවා. නමුත් ඒ රජතුමාගේ නමින් මේ ප්‍රදේශය හඳුන්වන්නේ ඒ හේතුව නිසා කියලා තමයි කියන්නේ. නමුත් ඒ රජතුමාගේ ඒ පරම්පරාව නැත්තම් ගතොත් එහෙම මේ බිසවගේ පරම්පරාව, ඒ බිසවගෙන් පස්සේ බිහි වුණ පරම්පරාව අදටත් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා කියනවා. ඉතින් අපි හිතන විදිහට අම්පාර ප්‍රදේශය කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් ඉතාම ලස්සන විදිහට ඒ තෙතමනය තියෙන ප්‍රදේශයක් හැටියට තමයි අපිට ඔහු ප්‍රකාශ කරේ. නමුත් එක්තරා කාලවලදී අපි දන්න ගොඩක් වෙලාවට ලංකාවේ ඒ ක්ලයිමේට් වෙනස අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අම්පාර කියන ප්‍රදේශයටත් එක්තරා කාලයකට විතරයි ඒ කියන වියලි කාලගුණය. ඉතින් ඒ වියලි කාලගුණය තියෙන කාලයකදී තමයි මේ වීඩියෝ එක ෂූට් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔබට මෙන්න මේ විදිහට ජලය නොමැතිව මේ ප්‍රදේශය දැක බලා ගැනීමේ හැකියාව තියෙන. නැත්තම් එක්තරා කාලවලදී මෙතන පැහැදිලිව හොඳින් ජලය මේ තෙතමනය තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ඔබට හිතන විදිහට මේ ලොකේෂන් එකේ මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද, සහ මේ කතාහන්දරය සහ ඔබ දන්නා තොරතුරු මෙතෙන්ට සංසන්දනය කරලා බලලා ඔබගේ අදහස අපිට කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ, තැන්ක් යූ.